රටක ඕනම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉදිරි තීන්දුව තීරණ ගන්නකොට ඒ සම්බන්ධයෙන් පැහැදිලි ශක්්‍යතා අධ්‍යයනයක් තියෙන්න ඕනේ. විද්‍යාත්මක හැදෑරීමක් තියෙන්න ඕනේ. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගත්තම ප්‍රධාන සීමාකාරී සාධක තුනක් අපි දකිනවා. එකක් තමයි වෛද්‍ය අධ්‍යාපනයේ ලැබෙන වෛද්‍ය සිසුන්ට ප්‍රශස්ත සායනික පුහුණුව. ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙන නිර්ණායකවලට අනුකූලව එතැයි ප්‍රමිතිය තියෙන රෝහල් ප්‍රමාණය රට ඇතුලේ සීමිතයි. අනිත් පැත්තෙන් ප්‍රමිති නිර්ණායක සපුරගත් ආචාර මණ්ඩලයක්. මොකද වෛද්‍යවරයෙක් අහිමි වෙනකොට තවත් වෛද්‍යවරයෙක් ගෙනල්ලා ඒ හිරස පිරෙව්වට සමහර අය රෝහලක එතනට එකපාර අරන්ගෙන පුද්ගලයෙක්ගෙන් හෝ ඔලු ගෙඩියකින් ඒ අඩුව පුරවන්න බෑ. මේ රටේ වෛද්‍යවරුන් අහිමි වීම ඊට වඩා වේගයෙන් සිද්ධ වෙමින් තියෙනවා. යම් විදියකින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කවුරු හරි තීන්දුව තීරණ ගන්නවා නම් අපි විශ්වාස කරනවා ඒ හරහා සිද්ධ වෙන්නේ එක පැත්තකින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇතිවීම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නවා නම් ඉදිරි ගමන සම්බන්ධයෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිද්ධ වෙනවා නම් ඉදිරි පුළුල් කිරීම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඒ විද්‍යාත්මක අධ්‍යයනයකින් සහ ශක්්‍යතා අධ්‍යයනයකින් පස්සේ නිර්ණය කරන ලද ජාතික ප්‍රතිපත්තියක් තුළ පමණක් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන තීරණය කළ යුතුයි කියන තැන තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නේ.